Écoute attentivement, sous Dieu, on m'a අධිමානසික ක්ෂේත්‍රයට සම්බන්ධ පර්යේෂණ ඒ වගේම ග්‍රන්ථ ගණනාවක් කර ඒ තේම ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ හසල අධ්‍යක්ෂ මෙති ලේකකියෙක් ඒ වගේම දේශකියෙක් අතුල මංචනායක මහතා ආයිබෝන් ආයිබෝන් ඔව් අධිමානසික විද්‍යාව මම හිතනවා මේ අධිමානසික විද්‍යාව පිළිබඳ කියන්නේ ඉතා විශාල පරාසයකට විදෙන එක් විශාල මාතෘකාවක් මේ අධිමානසික විද්‍යාව පිළිබඳව යම් කෙටි හැඳින්වීමක් කරන්න පුළුවන්ද අපේ මේ සාකච්ඡාව ආරම්භ කිරීම කෙටියෙන් කියනවනම් මේ මනෝවිද්‍යාව නැත්නම් මානසික විද්‍යාවට වඩා ටිකක් පුළුල් ක්ෂේත්‍රයක අපිට විශේෂයෙන් මේ පසින්දුරන්ට අසු නොවන
ශේත්‍ර පිළිබඳව කතා කරන්නේ. අපේ පසින්දුරන් ගෝචර නොවන මාර්ගවලින් අපිට දැනුම ලැබෙන හැටි. ඒ වගේම විශේෂයෙන් මරණින් මතු ජීවිතය, ඒ වගේම පුනරුත්පත්තිය, ඒ වගේම සිතුවිලි වල ස්වභාවය, සිතුවිලි ගමන් කරනවද, සිතුවිලි අපිට හිතට දැනෙන්නේ කොහොමද, අනාගතයේ සිදුවන සිදුවීමක් අපිට දැනෙන්නේ කොහොමද, ඒ වගේම ළමයින්ගේ කුඩා ළමයින්ගේ දක්ෂතා ගියා ආත්මෙන් මේ ආත්මෙට එනවද, ඔය වාගේ බුද්ධිය විශේෂ සුවිශේෂ හැකියා ළමයින්ට පිටන්නේ කොහොමද, මේ වගේ දේවල් ගැන තමයි අපිට සාමාන්‍ය පිළිගත් පසින්දුරන්ගෙන් ලැබෙන ඥානයට අමතර ඥානයක්, ඒ කියන්නේ එක්ස්ට්‍රා සෙන්සරි පර්සෙප්ෂන් කියලා, අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ ඥානය කියලා පරිශ්‍රණයක්. මේවා පිළිබඳව සොයා බැලීම තමයි විශේෂයෙන් කරන්නේ 1933 ජේ.බී. රයින් මහාචාර්ය ජේ.බී. රයින් පරිශ්‍රණ මාලාවක් ආරම්භ කළා ඩියුක් සරසවි ඇමරිකාවේ. ඉන්පසු නොඑක් බොහෝ දෙනා පරිශ්‍රණ ගණනාවක් පවුණු අවුරුදු 80 30 මේ විශේෂයෙන් සිදු වෙලා තියෙනවා. ඔව්, මේ අදි මානසික தත්ත්වයට, ඒ වගේම ඔබ කියපු මේ මනස හැඩ ගැස්වීමේදී මේ පෙර ආත්මයේ පිළිබඳව යම් සම්බන්ධතාවයක් තිබෙනවද? ඉතින් මේ පිළිබඳව කතා කරනකොට ඇත්තටම මේ පුනරුත්පත්තිය ගැන කතා කරනකොට මේ බොහෝ විට අපිට මේ ප්‍රවෘත්ති ලැබෙන්නේ මේ කුඩා දරුවන් මාතෘකා කරගෙන. මේ කොහොමද මේ කුඩා දරුවෙකුගේ මේ ගතිගුණ, එහෙම නැත්නම් මේ එයාගේ අධ්‍යාපන කටයුතු, ඒ වගේ විශේෂ හැකියාවන් මේ පිළිබඳව, මේ පෙර ආත්මය පිළිබඳව මේ සම්බන්ධතාවයක් ඇතිවීම පිළිබඳව කොහොමද දක්වන්නේ? විශේෂයෙන් මේ 1970 ගණන් වලදී මහාචාර්ය ඊයන් ස්ටීවන්සන් කියන වර්ජිනියා විශ්වවිද්‍යාලය ඇමරිකාවේ මහාචාර්යතුමා ලංකාවට ඇවිල්ලා, ලංකාවේ පමණක් නෙමෙයි ඉන්දියාව, බුරුමේ වගේ පෙරදිග රටවල් වල අවුරුදු 3යි 5යි අතර කුඩා ළමයින් හිටපු ගමන් කියන්න පටන් ගන්නවා පෙර ආත්මික තොරතුරු. මම හිටියේ මෙහි නෙමෙයි, මම වෙනත් තැනකේ, මගේ ගේ නියම ගේ තියෙන්නේ, මම අම්මා තාත්තා මේ විදිය හිටියේ, මගේ මාව මිය ගියේ මේ ආකාරයට, ඔයගේ වත්මන් ජීවිතයට සම්බන්ධ නැති තොරතුරු රාශියක් ඒ අය පවසනවා. ඉතින් මේ පවසන තොරතුරු වල යම් සත්‍යයක් තියෙනවද කියලා බලන එක තමයි පුනරුත්පත්ති පරිේෂණ කියන්නේ. ඉතින් මේ පිළිබඳව පරිේෂණ වලට විශාල උනන්දුවක් දැක්වුවා මහාචාර්ය ඊයන් ස්ටීවන්සන් කියන විද්වතා. එතුමා ළඟදී මිය ගියා. ඉතින් ලංකාවෙත් ඒ පිළිබඳව ලංකාවේ ලාංකික කුඩා දරුවන් 15 දෙනෙක් 30ක් ඒ අතර ඒ වගේ විශාල සංඛ්‍යාවක් සමග පරිශන කළා. විශේෂයෙන් පොත් ලියලා තියෙනවා 1974 20 cases of reincarnation from Sri Lanka කියලා පොතක් පළ කළා. ඒක ලෝක පිළිගත් පොතක්, මහාචාර්ය ඊයන් ස්ටීවන්සන්. ඉතින් මේවෙන් එළිදරව් වෙන්නේ විශේෂයෙන් මේ දක්ෂතා කුඩා ළමයි තුල ඒ පෙර ආත්මයක මතක සටහන් මේ ආත්මයට ඇතැම් අවස්ථාවලදී මතු වෙනවා කියලා, විටින් විට මතු වෙනවා. ඉතින් මේවා ගැන සොයා බැලුවාම ඒ තොරතුරු අනුව ගිහිල්ලා සොයලා බැලුවාම ඇත්තටම ඒ වගේ පෙර ආත්මයක ඒ අය ගත කරලා තියෙනවා. විශේෂයෙන්ම අවස්ථා තියෙනවා පෙර ආත්මවල ගිහිල්ලා ඒ අය ගියාත්ම දෙමෝපිය අඳුනගෙන තියෙනවා. ඒ වගේම ගියාත්ම කරපු හැකියාවල් මේ ආත්මෙට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් පුනරුත්පත්ති පරිශන වලින් හෙළිදරව් වෙච්ච කරුණක් තමයි මේ දක්ෂතා යනවා. එක ආත්මිකින් පෙර ආත්මෙට අනික ආත්මෙට දක්ෂතා යනවා, කුසලතා යනවා, ඒ වගේම ආශාවල් යනවා, ඒ වගේම මිනිස් සම්බන්ධතා, ගියාත්මික පවත්වපු සම්බන්ධතා පවත්වපු කෙනෙක් මේ ආත්මෙදි මුණ ගැහුණාම ඔහු සමග විශේෂ ඇඟලුම්කමක් ප්‍රථම දර්ශනයේදීම ඇති වෙනවා. සමහර වෙලාවට මව්පිය දරුවෝ ගියාත්මෙ ඉඳලා මේ ආත්මෙත් ඒ සම්බන්ධකම් දිගටම පවත්වනවා. ඒවා ඇත්තටම මේ වගේ පැල ගැන පරිශන ගොඩාක් හොයාගෙන තියෙනවා. විශේෂයෙන් ළමයින්ගේ ආකල්ප, දක්ෂතා, බුද්ධිය, ඒ වගේම වෙනත් නොයෙකුත් කුසලතා, කාර්මික කුසලතා, සංගීත කුසලතා, කලා ක්ෂේත්‍රයේ කුසලතා, ඒ වගේ දේවල් එකාත්මිකින් අනෙකාත්මිට යනවා කියලා. ඔව්, දැන් මේ මෙහෙම කුඩා දරුවෙක් එහෙම නැත්නම් මේ විශේෂ මේ වගේ හැකියාවන් විශේෂ මේ ඒ කියන්නේ පෙර පුහුණුවක් නැති, පෙර දැනුමක් නැතිව මේ ඇති වෙන මේ විශේ෷ දක්ෂතාවය මොන ආකාරයකට දෙමව්පිය හඳුනාගෙන මොන ආකාරයකට ඒ පිළිබඳව කටයුතු කරනවා? ඔව්, ඒ ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් කියලා මම හිතනවා. මොකද අපි කුඩා අවදියේ කුඩා දරුවෝ ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ ළමයි කුඩා අවදියේ ඉඳන්ම අවුරුදු 3 ඉතර ඉඳන් අත්වසෙම නව යෞවනියට එළමෙන කල, ඒ කාලය තුලදී ළමයි ප්‍රිය කරන්නේ මොනවද කියලා, දැන් සෙල්ලම්බඩු තෝරාගත්තත් මොන වගේ සෙල්ලම්බඩු වලටද මේ ළමයි
ප්‍රිය කරන්නේ කැමති වෙන්නේ මොන වාගේ දේවල් වලටද රුචිකත්වයක් දක්වන්නේ මොන වාගේ දේවල් වලට යන්ත්‍ර වාගේ ස්කෲප්පු යන ගලවලා නියනම් කරගෙන ඒ වගේ දේවල්ද එහෙම නැත්නම් යුද්ධ සෙල්ලම් තුවක්කු ඒ වගේම ඒ වගේ වද නැත්නම් මෝටර රථ යාන්ත්‍රික වාගේ දේවල්ද නැත්නම් වෙනත් සංගීතමය වාගේ දේවල් ගැනද භාණ්ඩ වාගේ දේවල් නිවාස ඉදි කරනවා ඒ වගේ දේවල්ද ඒ ඒ අපිට ඒ ළමයා ප්‍රිය කරන ක්‍රීඩා භාණ්ඩය හෝ වෙනත් ළමයා විඩිම ආස්වාදයක් ලබන ක්‍රියාව මොකද්ද කියලා තේරුම් ගත්තොත් අපිට පුළුවන් යම් හැඟීමක් ඇති කරගන්න මේ ළමයා ගියාත්මේ මොන වගේ දෙයකටද දක්ෂ වුණේ කියලා. ඉතින් අපිට දෙමෝපිය වශයෙන් රජයේ විසින් අපිට රටක යුනෙස්කෝ ප්‍රඥප්තිය අනුව අපේ යුතුකම තමයි කුඩා දරුවෙකුගේ සහජ දක්ෂතා ගෙනාවේ මොනවද දක්ෂතා අඳුනාගෙන ඒවා උපරිම මට්ටමට නංගවාලීමට උදව් වීම තමයි අධ්‍යාපනයෙන් කරෙන්න ඕනේ. ඔව්. දැන් කුඩා දරුවන්ගේ මේ අධ්‍යාපනය ගැන කටයුතු කරනවා. ඒ වගේ මේ ඔබ අර කියා ආකාරයට මේ විශේෂ හැකියාවන් ඇතුව අධ්‍යාපනයට අමතරව පැත්තක අධ්‍යාපනයට අමතර අංශයකට යොමු වීමින් කරන කටයුතුවේදී මම හිතනවා බොහෝ විට මේ දෙමව්පියෝ යම් උත්සාහයක් ගන්නවා නෑ. ඒක නෙමේ සිද්ධිය විත්තේ මේ අධ්‍යාපනයේම අධ්‍යාපනයට තමයි මූලික කටයුතු. මේ දෙමව්පියන්ගේ මේ තියෙන අරගලියත් මේ දරුවන්ගේ ලෝකයේ මේ ඔබ කියූ ආකාරයට මේ සෙල්ලම් කරන වයසේදී සිටින මේ දරුවන්ගේ මේ මානසික තත්ත්වය අතර ඇති වෙන ගැටුම මොන ආකාරයටද? ඔව්, ඉතාමත්ම හොඳ ප්‍රශ්නයක්. මම හිතන්නේ මා අධ්‍යාපනඥයෙක් විදියට, ගුරුවරයෙක් විදියට, අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙක් හැටියට කටයුතු කළා දෙන ගුරුවරුන්ට උගන්වපු කෙනෙක් විදියට නිසා මා හිතන විදියට මේ දෙමව්පියන් බලාපොරොත්තු වෙනවා තම තමන්ගේ සමාජමය ඉලක්ක වාගේ දේවල් කරා ළමයි කැඳවාගෙන යන. නමුත් ළමයින්ට දසුනගතයෙන් වෛද්‍යවරයෙක් වීමට හෝ දොස්ත ඉංජිනේරුවෙක් වීමට උඟා තමන්ගේ දරුවාව ඒ වගේ ඉහළ තලයකට ගෙනියන්න. නමුත් ඒ ළමයා තුළ විශේෂ දක්ෂතාවක් තියෙන්න පුළුවන් ක්‍රීඩාවට, එහෙම නැත්නම් සංගීත කලාවට, එහෙම නැත්නම් චිත්‍ර හඳින්න. ඉතින් මා දන්න තරුණ වෛද්‍යවරයෙක් ශ්‍රී ලංකාවේ මේ දැනට ඉන්න ඉතාම ජනප්‍රිය ගත්කතුවරයෙක්, එතුමා එයාගේ දරුවා මියුසියස් විද්‍යාලය ඉගෙන ගත්තේ මේ මෑත සිද්ධියක් ඕ ලෙවල් සාමාන්‍ය පෙළ සමත් වීමෙන් පසු උසස් පෙළ හදාරන්න ජීව විද්‍යාව අංශයටවත් ඉංජිනේරු අංශයටවත් කලා අංශයටවත් වාණිජ්‍ය අංශයටවත් ඇරියේ නැහැ. මේ ළමයා පාසලෙන් අස් කරගෙන ඒ ළමයා කුසලතා චිත්‍ර ඇඳීම පිළිබඳ ඩිසයිනින් උසස් අධ්‍යාපනය ලබන්න පෞද්ගලික ආයතනයට දාලා ඒ ළමයා ඉගෙනුවා. ඒ ළමයා ඒකේ අවුරුද්දක් ඇතුළත ඉතාමත්ම දක්ෂ ලෙස ප්‍රථම ස්ථානයට පාසු වුණා මේ අවුරුදු 16-17 ගෑනු ළමයා. ඉතින් මොකද ඒ ළමයාගේ සාජ පැත්ත, ඒ ළමයා මුහුණු චිත්‍ර අඳින්න විශේෂ දක්ෂතාවයක් දැක්වුවා. ඒ වෛද්‍ය තනිකර තමගේ වෛද්‍ය වෘත්තියටත් යොමු කරන්නේ නැතුව ළමයාව විදුහල්පතිනිය මියුසියස් විද්‍යාලේ මේ වෛද්‍යවරයාව ගෙන්නලා දෙමෝපියන්ට කතාවක් කෙරෙව්වා. දේශනයක් පවත්වන්න කිව්වා. තමන් ඇයි, මොකද වැඩි දෙනෙක් සෑම දෙමෝපියේ කෙනෙක්ම හදන්නේ සාමාන්‍ය පෙළින් පති උසස් පෙළ අර තරඟයට යොමු කරන්න. වෛද්‍යවරයෙක් කරන්න, ඉංජිනේරුවෙක් කරන්න, ඒ පැත්තෙන් කොහොම හරි විශ්වවිද්‍යාලේ විශාල විශ්වවිද්‍යාල ඇතුල් කිරීමේ සරසවියට ඇතුල් කිරීමේ අර තරඟයට යොමු කරන්නයි හැදුවේ. ඉතින් මේ පියා මේ වෛද්‍ය තරුණ වෛද්‍යවරයෙක් ඔහු කලේ මේ තමන්ගේ දියණියව තමන් එයාට අවශ්‍ය පැත්තට යන්න ඇරිලා ඉතාම විශිෂ්ට ප්‍රතිඵල මට පේන විදිහට ඒ ළමයා මම කතා කළා. ඒ ළමයාගේ සහජ පුදුම දක්ෂතාවයක් ඒ අවුරුද්ද ඇතුළත සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ උසස් පෙළ අවුරුද්දකට පස්සේ මට මුණ ගැහුණේ විශාල දක්ෂතාවයක් ඒ කුඩා දැරියගේ දකින්න ලැබුණා. ඔව්, ඒ ආකාරයට අපි මේ පුනරුත්පත්තියත් ඒ වගේම මේ පෙර ආත්මයේ තියෙන දේ කරපු ක්‍රියාවන් වල සම්බන්ධතාවය මේ ආත්මයට ගෙන ඒම පිළිබඳව ඔබ කලින් සඳහන් කර ආකාරයට මේ දැන් අපි කියනවා කෙනෙකුට පුළුවන් මේ සිතේ බලයෙන් යම් යම් දේවල් කරන්නට. ඔබ කරපු මේ පර්යේෂණ තුළින් හෝ ඔබ අධ්‍යයනය කරපු මේ අංශය තුළින් මොන ආකාරයේ දේවල්ද මේ පිළිබඳව සාධක? ඔව්, අත්වාසයෙන්ම මට මේ ළඟදී මම මේ ඔස්ට්‍රේලියාවේ ආවට පස්සේ කරපු මේ වැඩසටහනකත් ගුවන් ඉදිරි වැඩසටහනකත් සඳහන් කළා. මේ ළඟදී මට අවුරුදු 10ක දරුවෙක් පිරිමි දරුවෙක් හම්බ වුණා තෙල් දෙනියේ දිගන කියන ගමේදී. ඒ කුඩා දරුවා පෙර ආත්මේ එයා
ජීවත් එයා හිටපු එයා ස්වාමින් වහන්සේ නමක් වෙලා භාවනානුයෝගී භික්ෂුවක් වෙලා තන්ත්‍රිමලයේ හිටියා කියලා තන්ත්‍රිමලයේ විහාරස්ථානයේ අවුරුදු 1000කට පමණ පෙර හිටියා කියලා ඒකේ ආකෘතියක් සම්පූර්ණයෙන්ම හදලා තියෙනවා හදලා අපි ඒක බලන්න ගියා එළමයා ගල්ගුවාවත් ඇඳලා ඒ ගල්ගුවාවේ හදලා ගල්ගුවාවේ එළමයා භාවනා කරමින් හිටියය කියලා ඒ විස්තරේ සම්පූර්ණ අපි සමග කිව්වා මහත් මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලිගුරුත් ඒ පරිශ්‍රණයේ යෙදුනේ අපි දෙන්න ගිහිල්ලා ළමයාගෙන් ඇහුවා ළමයා කියනවා ඉබේ ළමයට කල්පනා වෙනවා මේ විදිහේ පෙර අවුරුදු 1000 ගානක 1000කට පමණ ඊත ජීවත් වෙච්ච තැනක් කියලා ළමයා ඒක මතකෙන් ඒ විදිහට හැදලා ළමයාවත් ළමයාගේ දෙමෝපියවත් සැබෑ ජීවිතේ තන්ත්‍රිමලයේ ගිහිල්ලා නැහැ නමුත් ඒ ආකෘතිය අපි ඡායාරූපගත කළා වීඩියෝගත කළා සම්පූර්ණයෙන්ම සැබෑ